උතුම් බුදුබුණ සිතදරගෙන සදාබුදුහිමි සරනයන්නෙමි දෙෙසුසදහම් මග හැදින දැන සදාසදහම්සාරනයන්ෙමි ඒදාහම්මග සැරුසගගුණ සොයාගන සංග සරනයමි මෙතුම්සාරණේ ගුණහැදින දැන සදාතෙරු සාරනයෙමි සමන්තාචක්කවාලෙසු අත්‍රාගච්චන්තු දේවතා සද්හම්මන් මුනිරාජස්ස சුනන්තු සදග මොක්හදං ධම්ම සාවනකාලු අයං බදන්ත ධම්ම සාවනකාලු අයං බදන්ත ධම්ම සවනකාලෝ අයං බදන්ත නමෝතස්සභදවතුවරහතු සම්ම සංබුද්ধাස්සනমතස්ස भाගවෙතු අතු සම්ම සම්බුද්දස්ස නমতাස भाගවෙත අතු සම්මා සම්බුදදස්ස නහිවරනවරනි සම්මන්තිද කුදාචනං අවරනච සම්මන්ති ඒසධම්මෝසානාන්තනෝති ගෞරවනීය වන්දනීය පූජනීය මහාසඟරුවලින් අවසරයි. සැදහවත් කාරුණික වාසනාවන්ත පින්වත්නී දත්ඔව සෝදානං වෙන්නේ චරණ රූපවාහිනිඔස්සේ ධර්මස්්‍රවනය කරන්ට ලොවතුරා බුදුරජාණන් වහන්සේමලෝකවාසී සත්වයන් කෙරෙහි මහාකරුණාවෙන් දේශනා කොට වදාළ එවතුම් ශ්‍රී සද්ධරමය ශ්‍රවණය කරන්ට ලැබීම අපි ලද භාග්‍යයක් කියලයි අපි කල්පනා කරන්ට ඕන හැමෝටම මේ අවස්ථාව උරුමවෙන්න නෑ ඔබ කල්පනා කරන්ට බුදුරජාණන් වහන්සේ විසින් මා වෙනුවෙන්ම මේ ධර්මය දේශනා කළේ මේ දේශනා කොට වදාළ ධර්මය තුළ මගේ මෙලව ජීවිතය යහපත පිණිස හේතුවෙන කාරණාවන් දේශනා කරන්නේ. මගේ පරළොව ජීවිතය සකසාගන්න ඕන ආකාරයයි මේ දේශනාව තුළ සඳහන් වෙන්නේ. මේ ධර්මය ඔබටම දේශනා කරන ධර්මයක් කියන, සංඥාවෙන් යුක්තව ධර්මශ්‍රවනය කරන්ට ඕන. එදා බුදුරජාණන් වහන්සේ යම්කිසි පුද්ගලේ කරමුණු කරගෙන, යම්කිසි භික්‍ෂුවක් කරමුණු කරගෙන, මේ ධර්මය දේශනා කළට මේ වෙලාව තුළ ඔබ ධර්මස්ශ්‍රවනය කරනකොට කල්පනා කරන්ට ඕන, මේ වෙලාවේ මටයි මේ බණ ටික කියන්නේ කියලා එතකොට තමයි පින්වත්න්නේ අපි තුළ තිබෙන යම් යම් අඩුපාඩුකං අතපසුුවී වැරදි වැටහම් නිවරදි කරගන්ට පුළුවන්කම ලැබෙන් අපි කවුරුවත් සරුව සම්පූර්ණ අයනෙවෙයි අපේ අතින් දැනුවත්ව වැරදි සිද්ධ වෙනවා.ඒවගේම නොදනුවත්තත් වැරදි සිද්ධ වෙනවා. ඔබ කියනවා මම ඒක දැනගෙන කලාා නෙවෙයි කියලා. හැබැයි ඔබ දැනුවත් නං මෙය නොකළ යුතු දෙයක් කියලා ඒතුළ ඔබට වලකින්ට පුලුවන්කම තියෙන. නිසා අපි දැනුවත්ව වගේම නොදනුවත්වත් වැරදි කරනවා ඒ වැරැද්දක් බව තේරුම් යනවා මේ ධරමය මටමයි දේශනා කරන්නේ කියන සංඥාවෙන් ධර්මස්ශ්‍රවනය කරනකොට මේ ධරමය තුළ අපේ ජීවිතය ගොඩනගාගත යුතු ආකාරය පෙන්න්නනවා වත්න එ අපිට හරියට නිධානයක් පෙන්න නොව වගේ යම්කිසි කෙනෙක් නිදහනයක් වටිනා සම්පත්තියක් අපේ ජීවිතයට පෙන්නල දෙෙන වගේ තමයි යම්කිසි අඩුපාඩුවක් අපේ ජීවිතය තුළ තියෙනවා නං එය අපට වැටහෙනවනං යම් කාරණාවක් නිසා එක්කෝ කෙනෙක් කියනකොට එහෙම නැත්තං ඔබට මේ ධර්මදේශනාවශ්‍රභණය කරනකොට ඒ වැටහීම ඇති වෙන වනං අ්‍යතෙන්දී ඔබේ ජීවිතයටය නිධානයක් බවට පත්වෙනවා. ඒය තමන්ගේ ජීවිත අත්තක්ක සංසන්ධනය කරලා ඔබ ඔබේ ජීවිතය ගොඩ නගාගන්ට ඕන ඒ තුළපින් වත්නී අපිට අපේ ජීවිතය මිලෝවසිීන් ජයග්‍රහණය කරන්නට පුළුවන්කම තියෙනවා. ලෝකෙ ජයග්‍රහණ කියලා කියන්නේ තව කෙනෙක් පරයා යමින් තිබෙන ජයග්‍රහණ. නමුත් අප තුළ මයි ජයග්‍රහණය ලබන් ඕන. අපි අප තුළම තියෙන අඩුපාඩුකං වැරදි වැටහීම් නිවරදි කරගෙන, නිවැරදි ජීවිත බවට පත්කරගත්තොත් අන්න එතෙන්දි තමයි ජය ග්‍රහණය අපිට ලැබෙන්නේ. ඒ ජය ග්‍රහණය කවුරුවත් ඉක්මවාගිහිල්ල නෑ කවුරුවත් පරයායෑමක් නෙවෙයි තමා තුළම ලබන ජය ග්‍රහණයක්. බුදු හාමුදුරුව අපට පෙන්නුවේ තමා තුළින්ම මේ ජයග්‍රහණය ලබන්න. අපි දන්න බුදුරජාණන් වහන්සේ තමන්ගේ සිත තුළමයි බුද්ධත්වය නැමති ජයග්‍රහණය ලැබුයි. අපේ පින්වතුන්ලාටත් තම සිත තුළතියෙන යම් යම් අඩුපාඩුකං වැරදි වැටහීම් අවබෝධ කරගෙන එව නිවරදි කරගත් තහම ඔබට ඔබේ සිත තුළම ජයග්‍රහණය උදාකර ගන්ට පුළුවන්කම තියෙනවා. ඒ ඔබේ ජීවිතයට ජයග්‍රහණය ලබා දෙන කාරණාවක් පිළිබඳවයි අද අපි සාකච්ඡා කරන්ට බලාපොරොත්තුවෙන් අද දවසේ ඔබට දම්ම පදය තුළ අපි මේ දේශනා මාලාව තුළ, ධම්ම පදය තුළ ගාතාවන් කිහිපයක් අරමුණු කරගෙන. ධර්මදේශනාවන් සිද්ධ කලාා. ඔබ බන ඇහුව බන ඇහුව බවත් අපිට දැනුවත් කළා. ඒ තුළ ඔබට යම් අවබෝධයක් වැටහීමක් ඇතිවුණ බවත් සිහිපත් කළා. අද අපි මේ ධම්ම පදය තුළ, යමක වගගය තුළ, සඳහන් වෙන තවත් වටිනා ගාථාවක් තමයි දේශනා කරන්ට බලාපොරොත්තු වන්න.ඉගාතාව මම්මුලින් සඳහන් කළා. අපි නැවත මතක් කර ගනිමු නහිවේන වේරා අම්මන්තිධ කුදචනං අවරනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ වයිරය වෛරයෙන් නම්සන් සිින්දනෝ නැත වැඩුමෙන් අවයිරය වෙරසන් සිදනෝඇත කියී සනතන එයයොමු කරමෝසිත නුවනින් විමසමින් එනසා වඩමූමිත බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාලා මේ ලෝකයේ පවතින සනාතන දහමක් ඒ කාරණාව තමයි අද අපි සඳහන් කරපු ගාතාව තුළ සඳහන් වෙන්නේ නහි වේරේන වේරානි වෛරයෙන් වෛරය ලෝකයේ සංසිඳෙන්න්නේ නෑ. ඒක පින්වාත්නී හැමදාම පවතින දෙයක්. ඒවට කියන සනාතන දහම් එම නැත්තන් ඒට කියන ධර්මතාවයන් කියලා ලෝක පවතින වෙනස් නොවී පවතින දේවල් ධර්මතා කියලා කියනවා ඒක ධර්මතාවයක් තමයි වෛරයෙන් වෛරය සංසිදන්නේ නෑ ඒ වගේම තමයි අවෛරයෙන් වෛරය සංසිදෙනවා වෛරෙන් වෛරය සංසිදුනිි නැතිවුනාට අවෛරයෙන් තමයි වෛරය සංසිදන්නේ ඒ ගැන කල්පනා කරන්ට ඕන මෙය සනාතන දහමයි ඒ සනාතන දහම කාටවත් වෙනස් කරන්ට බෑ. දැ ඔබ කල්පනා කරනව සමහරක් වෙලාවට වෛර කරන කොට තමයි වෛර පිරිමැහෙන්නේ කියලා. වෛර පිරිමහනවා කිය වචනයක් කහලා තියෙනවා. වර වෛර කරලා කෙනෙක් බලාපොරොත්තු වෙනවා තමන්ගේ බලාපොරොත්තු ෂ්ට කරගන්න වෛරය ලෝකයේ හරි පහසුවෙන් හටගන්න දෙයක් ඔබේ සිත තුළත් වෛරය කියනක පහසුවෙන් හටගන්න දෙයක් වෛරය කියන හටගන්න වුවමනා කරන දේවල් අපි ළඟ තියෙනවා ලෝභය තියනෝ. අපි ළඟ දේසය තියනෝ. අපි ළඟ මූහය තියනෝ. ලෝබ් සිතක් තියන නිසා නැත්තන් ලෝභය තියන නිසා ඒ ලෝබය තමන්ග ජීවිතයට වැඩි වැඩියෙන් ලැබන්න ලැබන්න, ආසාව කැමැත්ත වැඩිවැඩියෙන් තියෙන්න තියෙන්න ඒ තමන්ගේ කරගැනීමේ සිතුවිල්ලක් පහළ වෙනවා ඒ සිතුවිල්ල පහළ කරගත්තාට අපිට පහසුවෙන් ඉස්ෂ්ට කරගන්ට ලැබින්නේ ඒ තුල්ල පින්වත්න ඔන්න අපිට බාධ පමුණනවා ඒ සිතුවිල්ල මුදුන් පත් කරගන්න බාධ පමුණන අවස්ථාවන් තියෙනවා.ඒ බාධාවන් එනකොට අපිට තරහා ඇති වෙනවා දේසය සාමාන්‍යෙන් ඒ විදිහට තමයි සිත සැකසෙන් ඒ අවස්ථාවේ ඇති වෙන දවේශය තව තව වර්ධනය වෙනවා අන්නේ වර්ධනය වන දේසය තමයි වෛරයක් බවට පත්තෙන් එතුට වෛරය තියෙනවා නම් යම් කිසි තැනක එතන ලෝබ දෝස කියන දෙකත් තියෙනවා මේ දෙකම පවතින තැන තමයි මෝහය කියන කාරණාව තියෙන මුලාාව අත් එෙක් මොකද වෙන්නේ. වෛරය ශක්තිමත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන ධරමිය තුළ එය සනාතන දහමක් කියලා අපි කිව්වනි. එ සනාතන දහමක් කියලා කියන හැම කාලයටම සාධහරණයි. ැ මේ කාලෙත් බලන්න, යම්කිෙසි කාරණාවක් පදනම් කරගෙන වෛර කරගන්න ඇත්තෝ. වෛර කරගෙන වරරග තවතව වෛරය වර්ධනය කරගන්නවා. මේ වරය කවදාගවත් පංවත්න යහපත පිණිස පවතින් නෑ. මේ වෛර කරනකොට අපේ... මනසේ තිබෙන ස්වභාවය ඒ තුළ ඇතිවෙන තත්ත්වය එ අපේ ජීවිතයට කායික වසයනු පීඩා ගෙන දෙනවා වෛරී සිතක් තියෙන කෙනෙකුට පින්වත් ලස්සන රූ සපුුවක් ලැබෙන්න්නත් නෑ අපි කියන්න වෛර කරනයි කෙට්ටු වෙනවා ඔය කෙසඟ ශරීරයක් ලැබලා තියෙන්ෙන්නේ ඔය මිනිහට නැත්තන් ඔය කාන්තාවට එයාගේ හිතේ වෛරය වැඩීනි අහවල්ල අය ගැන කියල කියනෝ. ඒ කියන්නේ වෛරය කරන්නේ තමන්ග සිතින්. හැබැයි පුද්ගලයකෝ යම් කිසි කාරණාවක් බාහිරිින් පදනම් වෙන්න පුළුවන් ඒත් පින්වත්නී විපාකය මෙලවදීම තමාකරා තමයි පැමිණෙන්. එනම් වෛර කරපු කෙනාට වෛර කිරීමෙන්ම උත්තරයක් ලැබෙන්නේ නෑ. වෛරය වෛරයෙන් සංසි දෙන්නේ. ඒවගේම තමයි අවත් ධර්මතාවයක් බුදුහාමුදුරුප පෙන්වුනු මේ ධර්මතාවය තමයි අවයිරයෙන් වෛරය සංසිදේ අවෛරේනැත සම්මන්ති ඒසදම්මු සනන්තනු අවරය නිසා තමයි නැත්තං වෛර නොකිරීම නිසා තමයි වෛරය සංසිදෙන්න්නේ වෛරය සංසිඳවා ගන්න අපිට අවශ්‍යතාවයක් තියෙන්ටත්ත ඕනේ මෝඩකම මුලාව නොදන්නාකම තියෙන ඇත්තු මොකද කරන්නේ. වෛරය තවතව තවතව ශක්තිමත් කරනවා. ඒ ශක්තිමත් වෙන්න වෙන්න මොකද වෙන්නේ මේ ඉදිරියට අරගෙන යනෝ හරියට පින්වත්න දංවැලක පුරුක් වගේ එකින් එකට සම්බන්ධ වෙනෝ. ඒ වෛර කරන අවස්ථාවේදී එකතු වෙන කායික වාජසික මානසිකකුසලයම් තියෙනවා. මේවා තව තව එකතු වෙනවා. ඒතුවෙන්න එකතුවෙන්න, අපි ජීවිතයි කර්ම ශක්තියක් නිර්මාණය වෙනවා. වෛරය පදනම් කරගෙන එකතුවෙන කර්මය අකුසල කර්මය. වෛරී සිතකින් කරන ක්‍රියාව අකුසලයි. ඒ තුළ පළමු විපාකය තියෙන්නේ වෛර කරන පුද්ගලයට පළමුුවම්. මෙලවදීම විපාක දෙනවා. ඒ විතරක් නෙවෙයි පරලොවදිත් විපාක දෙනවා. පින්වත්නේ මේක සංසාරය පුරාවට ඇදීගෙන යන්න පුළුවන් අවෛරයක් කටගන්නකම්ම දැඟ ඔබ කල්පනා කරලා බලන්න ලෝකයේ හැම තැනම කතා කරන්නේ ගැහුවත් ගහන්න ඕනි බන්නොත් බනින්නෝ එහම නොකරන කෙනාට මේ සමාජයේ මොකක්ද ලැබෙන්නේ එයා බයගුල්ලෙක් එම නැත්තන් එයා නෝන්ජලයෙක් එහෙම තමයි හඳුුවන් හැබැයි බුදුදහම එයා තමයි ජයග්‍රහකයා කියලා හඳුරුවන් වෛර කරන කෙන කවුරුණ එයා සමහර වෙලාවට අපි දන්න කෙනෙක් වෙන්න පුළුවන් අපි නොදන්න කෙනෙක් වෙන්න පුළුවන් ැ සමහරක් අය රූපවාහිනී තිරේ ඔස්සෙතු අෛර කරනවා. එහෙමනැතන් අතේ තියෙන ජංගම දුරකතනය ඔස්සෙත් අෛර කරනවා දැකළත් අයිර කරන නොදකත් අෛර කරනවා අහලත් අෛර කරනෝ ඒ සාධක තියෙන්න තියෙන්න තමයි වෛරයේ ශක්තිමත් වෙන්නේ හැබැයි පින්වත්න ඒ සාධක අඩුවෙන්න අඩුවෙන්න මොකද වෙන්නේ එය සංසිදුවා ගන්න මඟ හැදෙනවා හැ බි දන්න එත්ත මේ වාඩු කරගන්න ඕන මෙ වැත් කරගන්න ඕන කිය දන්න එත්ත දන්න ඇත්තං අපි එක කරන්නේ නෑ. අපිහේ නම් බුද්ධිමත් වෙන්න ඕන වෛරය සංසිදුවා ගන්න අවයිරී සිතත් දරන්න ඒක නම් පහසුනෑ. වෛර කරන්න අපිට සාධක හැදෙනවා. හැබැයි. අවයිරී සිතක් හදාගන්න අපට සාධක හැදන්නෙත් අඩුවෙන්. ඔබ දකින දකින තැන්වල ඔබට අවයිරී සිතක් නෙවෙයි පහළ වෙන්නේ. වෛරී සිතා. යම් යම් දර්ශනයන් නිසා. යම්යම් ප්‍රෘතිීන් නිසා මේ වගේ කාරණාවන් පදනම් කරගෙන ඔබට වෛරය තව තව ශක්තිමත් වෙනවා විසක් එය යටපත් කරගන්න සාධක හැදන්නේ නෑ යටපත් කරගන්න සාධ අපි දැනගඩ ඕ ඉගෙනග්ඩ ඕන ධර්මය තුළින් විතරයි. මේක නොදනගත්තොත් පින්වත්න හරිම බරපතලයි. බුදුරජාණන් වහන්සේ අනුදන වදාලාකාරයට මේ ගාථාව දේශනා කරන්නේ යකින්නක් කරමුණු කරගෙන. මේ යක්ෂණයගේ නම කාල කාලි යකින්න අරමුණු කරගෙන තමයි මේ ගාථාව දේශනා කරන්න. සැවත්නුවර එක්තරා තරුණේ කෙටිය. මේ තරුණයගේ අම්ම තාත්තා දෙන්නා, කල්පනා කලා දැන් තරුණයාට විවාහයක් කරලා දෙන්ට ඕන. හැබැයි මේ තරුණයාගේ අදහසක්වත් නෑඒ ගැන. ඇයිඒ. මේ තරුණයක් කල්පනා කරනවා විවාහයක් කරගත්තට පස්සේ. අම්ම තාත්තා දෙන්නට තමන්ට සලකන්න වැරි වෙනවා, නිසා තනීින් හිටියුත් අම්ම තාත්තට තමන්ටම සලකන්න පුළුවන්කම ලැබෙනවා. දෙ ඇතැම් විවාහා වෙන අය තමන්ගේ ස්වාමියයාගේ අම්ම තාත්තට සලකනවට කැමති නැති බිරිින්දෑවරු ඉන්න. ඒ නිසා සමහරක් විවාහයන් වෙන් නැතුව තනිකඩව ඉන්න තරුණුයි ඉන්නවා. මෙහෙම ඉතාගෙන හිටපු තරුණයක් තමයි මෙයත්. ඒ වලාවේ ඇවටිලි කරනෝ අම්මතාත්තා දෙන්න කොහොම හරි අපි දෙන්නා මිය යන්න කලින්. ඔබ විවාහයක් කරගත යුතුයි. දැන් අකමැත්ත පිටම තරුණියයක් විවා වෙනෝ. තරුණයක් එක් විවාහා වෙනවා, එක දවසක් යනකොට දැනගන්නවාම කාන්තාවට දරු හදන්න බෑ ඒන්නේ වදභාවේ යුක්තයි. දැන් අම්මතාත්තා කල්පනා කරනවා වදකාන්තාවත් තමංගි පුතාට, විවා කරලදීම තුළ අපි බලාපොරොත්තුවෙන දේවල් ස්ටවෙන්න නෑ මේ අම්ම තාත්ත දෙන්නගේ බලාපොරොත්තුව තමයි මේ විවාහ වනාට පසුව දරු හැදවාම ඒ පරම්පරාවත් ඉදිරියට අරගෙන යයි කිය. ඔය බලාපොරොත්තුව ගුඩාක් තියෙනවනි. ඔය බලාපොරොත්තුව තමයි ගොඩක් දෙමවෝුපියන්ට තියෙන්. ඒ නිසා මේ අම්මතාත්ත දෙන්නත් මේකට කුමක්ද කරන්නේ කියල කල්පනා කරමින් ඉන්නකොට මේ අම්මතාත්ත දෙන්න යෝජනා කරනවත් තවත් කාන්තාවක් එහෙනම් විවාහ කරල දෙමු. දරුව, හදන්න පුළුවන් කාන්තාව එහෙම කියලා තවත් කාන්තාවත් විවාහ කරලා දුන්නා එදා සමාජය තුළ භාරතිය සමාජය තුළ ඒ හැකියාව තියෙනවා දැම්මී විවහාවෙච්ච කාන්තාව දෙන්න එක්ම මේ තරුණයා ජීවත් වෙන්නේ පලවෙනි කාන්තාව දන්නවා දැන් දෙවැනි කාන්තාව නිවසටාව ඇයි කියලා. ඒ වෙන හේතුවක් නිසානෙවෙයි දරුවන් බිහිකිරීම සඳ. එහෙනම් ඒකාරය තමයි ප්‍රධාඬමකාරය බවට පත්වවෙන්නේ මේ පවුලු තුළ. එනිසා මේ පළවෙනි කාන්තාව කල්පනා කරනවා, දෙවැනි කාන්තාවට දරුවෙක් හම්බවුණොත් ඒ දරුවා හිමි කාන්තාවටත් ඒ දරුවන්ටත් තමයි සියල්ල අයිතිවෙන්. එතකොට තමන්ට කිසිමදේක අයිතියක් නෑ. එහෙම කල්පනා කරලා මේ කාන්තාව උපක්‍රමයක් යොදනවා මේ කාන්තාවට, හිමිකං ලැබින් නැතිවෙන විදිහයට වැඩ සලස්වන් මොකද්ද කරන්නේ මෙයාඒ කාන්තාවට කියවා නැගෙනිය ඔබ තමයි මේ පවුලට දරුවෙක් ගෙනල්ලා මේ පවුලේ බලාපොරොත්තු ඉෂ්ට කරන්නට ඉන්නේ ඒක බොහොම වටින කාරණාව ඒ නිසා නැගෙනිය ඔබට කුස දරුවෙක් බිහිවෙන්න සූදානං වෙනකොට. එමනැත්තං කුසට දරුවෙක් පිවිසෙනකොට මාව දැනුවත් කරන්න කුසෝ වර්ධනය කරන විදිහ මම දන්නවා. කුසට අවශ්‍ය කරන දේවල් ලබාදීලා එය වර්ධනය කරගන්න අවශ්‍ය විදියට පෝෂණය කරන්ට මම දන්නවා. ඒ නිසා මට දැනුවත් කරන්න තැම් මේ කාන්තාව හිතුවා හෙනම් මේ ඇත්ත තමයි කියන්න පළවෙනි අවස්ථාවේ තමන්ග කුසට දරුවෙක් පිවිසියා කියන ඒ පනිවිඩ ආරංචිය මේ පළවිවිනි කාන්තාවට දරුවන් නැති කාන්තාවට දැනුවත් කරනවා මේ කාතාව කුස වැඩෙන ආහාර කියන ඒම කියලා කුස විනාසෙන දේවල් මේ කාන්තාවට ලබා දුන්නා දැන් වැඩීගනෙන කුස විනාස වනා මේ අය හිතුවා මේක ස්වභාවිකව සිද්ධධච්ච දෙයක් වෙන්න පුළුවන් දෙවැනි අවස්ථාවත් මේ කාන්තාවට දැනුවත් කරනෝ නැගෙනිය මාදැන් ගැබ්ගෙන ඉන්නේ. අර විදියටම උපත්‍රම යොදලා මේ කාන්තාවගේ කුස විනාස කරනෝ. මේ විදියට දෙපාරක්ම තමන්ගේ කුස විනාස වෙනකොට, මේ කාන්තාව කල්පනා කරලා බලනො ඇයි එහෙම වනේ. අන්නේ අවස්ථාවදී මේ කාන්තාව දැනගන්නවා මෙයා තමයි මේ කුස විනාසකරන්ට බෙහෙත්තී ර තියෙන්. එවිනාස කරන්ට බෙහෙත් දුන්න නිසා තමයි මගේ කුස විනාස වනේ. ඒ කරපු වැඩේට මම ඔබට වෛර කරනවා කියලා ඒ අන්තාව වෛරයක් ඇතිකර ගත්තා. මම උපදින උපදින භවයක් පාස ඔබේ දරුවන්ද විනාස කරනවා කියන වෛරී සිතුවිල්ල ඇති කර ගත්තා. බණපොතේ සඳහන් වෙනවා පින්මත්නී, මනුස්්‍ය ආත්මයෙන් පසුව මේ කාන්තාව දෙන්නා සුනක ආත්මයකට පත් වෙනවා. සුනක ආත්මය තුළත් දෙදෙනම දෙදෙනගේ දරුවන් විනාස කරගන්න. ඊළඟට කුකුල් ආත්මයකට පත් වෙලා කිකිලියන් දෙන්නෙක් විදියට ඒත් තමන්ගේ දරුවන් විනාස කරගන්නවා. වෛරී සිතුවිල්. ඊළඟට මේ විදියට ආත්මභව ගණනාවක් තමන්ගේ කුසවල් විනාස කරගෙන දරුවන් විනාස කරගෙන වෛරී චේතනාවෙන් ගමන් කරනවා. එ වෛරී චේතනාවත් එක්ක, වෛර ඇතිකරගත් කාන්තාව යකින්නක් බවට පත්වෙනවා අවස්ථාවක යකින්නක් බවට පත්වෙලා යකින්නක් විදියටත් අනිත් කාන්තාවගේ දරු විනාස කරනුඒ දරුවූ විනාස කරනු කොට ඒ විනාසය සිද්ධ වෙන වාරයක් පාස ඇතිවෙන් මොකද ඇතිවෙන්නේ කර්මයක් ඇබැයි ඒක දන්නවද දන්නේනේ ඒ දන්නඇතිකම නිසා දිගින් දිගටම කර්මය එකතු කරගන්නවා ඒ කර්මය තවතව වර්ධනය කරගන්න වර්ධනය කරගෙන වර්ධනය කරගෙන මේ අය ජීවිතයට කර්මයන් එකතු කරගෙන තින් යකින්න වෙච්ච අවස්ථාව නැත්තං කාලි යක්නිය ඒ අවස්ථාව තුළ මේ කාන්තාව බුදුරජාණන් වහන්සේගෙන් තමයි මේ වෛරී සිතුවිල්ල යටපත් කරගන්න දැනගන් බුදුහාමුදුරු මේ කාරණාව මේ ගාථාව තුළින් පැහැදිලි කරලති නොවඩනා සිටින තුරු නොවැඩි මිත්ගුණය නොවඩනා වැඩෙන වෛරයනම් අපමනය වෛරය ගිනිදලුය මෙත්න්සිත සිසිලසය. ඒසිසේලස නිවයි වයිරයේ අසහනය වෛරය හරියට ගිනි දැල් වගේ. වෛරය වෛරයේ ඇතිකරගන්නවා කියලා කියන්නේ ගිනි ගොඩක් එකතු කරගන්නවා වගේ. ගිදර ඇතිවෙන්න ඇතිවෙන්න පිච්චිනවා. පුංචි ගින්දරකින් මහාගින්නක් බවට පත්වෙනකොට ටිකටික ටිකටික දැවිල දැවිල තැවිල තැවිලා වේදනාව වැඩි වෙනවා ඒ වගේ මේ වෛරය නැමති ගිනි දැල් අවයිරය නැමති සිසිලසින් තමයි නිවන්ට පුළුවන්කමතෙන් අවයිරය කියල කියන්නේ මෛත්‍රී චේතනාව මෛත්‍රී සිතක් ඇතිකර ගැනීම තුළ හරියට මහා ගින්නක් නිවීගියාට පසුව. ඇතිවෙන සිසිලසක් වගේ. ඒක පින්වත්න අපි කල්පනා කරන්නේ නෑණ? ඇයි. අපි දන්නේ නෑ අපිට සිද්ධ වෙන දේවල් තුළ, අපි පෙරභවයංවල කරගත්ත දේවල්වල කර්මයයි විපාක දෙන්න කියලා. දැන් අර කාන්තාවු දෙදෙනගේ. එක කාන්තාවකට දරු නෑ දරු නැතිවීමට බලපාන්නේ පෙරභවයංවල තමා කරපු අකුසල කර්ම දැන් ඔය වර්තමානත් බොහෝ දෙනකුට මේ ප්‍රශ්නය තියෙනවා ඒ කර්මශක්තිය වගේම තවත්විදිකින් අපට පේනවා ආහාර රටාවේ විකුරුතිතාවේ මේ වර්තමානය තුළ එයත් එක හේතුවක් බවට පත්වෙලා තියෙනුඒවගේ කර්මයත් එය හේතුවක් බවට පත්වෙනවා බවයන්වල කරපු අකුසල කර්මයන් නිසා එහෙම දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඒ කාන්තාව එහෙම හිතුවි නෑ තමන්ට එයින් වෙන අඩුව පාඩුව විතරයි දැක්කේ. දැන් ඔබ කල්පනා කරන්ට ඔබට යම්කිසි විදිියකට දරුවනෑ දරුවෝ නැත්ත ඔබ උපත්‍රම යොදන්ට ඕනි ඔ ඒ වෙනුවෙන් අවසධ පාවිච්චි කරනවනං ඒවත් කරන්නට ඕනි. ඒත්කමක් නෑ හැබැයි ඔබ කල්පනා කරන්න ඕන මේ මගේම දෝසයක් තමන්ගේ පැත්තට මැගිල්ලදික් කරගන්න. මේ මං සසර කරපු යම් කෙසි අකුසලයක විපාකයක් වෙන්න පුළුවන් එහෙම කල්පනා කරල කුසල්සිත් වර්ධනය කරගෙන මෛත්‍රී සිතුවිලි ඇති කරගෙන පින්දහම් සිද්ධ කර ගැනීම තුළත් දරුවන් ලැබීමේ හැකියාව තියෙනවා එ අකුසල කර්මය යටපත්වීමත් එක්ක එය වෙන්න පුළුවන්කම තියෙනවා නිසා පින්වත්න අපි දකිඩෝනේ කර්මයක්ය කියලා එහෙම දකිනකොට අපිට පුළුවන්කම තියෙනවා අපේ සිත පාලනය කරගෙන අපේ සිතට මෛත්‍රී ඇති කරගන්න අනිත් අයට දරුවන් ලැබෙනකොට නැත්තං ඊරිසියාව වෛරය ඇති වෙන් මට තමයි නැත්ති අනිත්තායට නං ඉන්නවා ඇයි මටවිතරක් නැත්ති එහෙමනං අනිත්තයටත්ලබෙන්න්න ඕනිි නෑ කියල විනාස කරනය ඉන්නවා. පින්වත්න බලන්නක මේ ආත්ම භවය තුළ මේ මනුස්ස ජීවිතය තුළ වර්තමානය තුළ දරුවන් විනාස කරන අම්මල නැද්ද ඉන්නවා දරුව හම්බ උන්න ගමන් බෝක්කු පල්ලට දාලා එෙමනතන් රෝහලේ වැසිකිලි ඇතුළට දාලා එහෙම අම්මලත් තින්නවා නැතුවාම නෙවෙේ ඒ අම්මා කර්මශක්තියක් එකතු කරගන්නවා වගේම එමිය යන දරුවත් යම්කිසි කර්මශක්තියක් විපාක දෙන්නේ ඒ ගැන කල්පනා කරන්නට. එහෙම ප්‍රවෘත්තියක් එහෙම නිවේදනයක් දකිනකොට පැත්තකින් අපි මොකද කරන්නේ අපි කාන්තාවට දොස් නගනවා.ඒ අම්මට දොස් නගනවා. දොස් නැගීම සාධහරණයි විදියට අපිට පේනවා. හැබැයි. එතනින් වෙතරක් නැවතුනුත් අපි අසාධාරණයි. ද ඒ දරුවාට එසේ සිදුුවන්නටත්. බලපාන්නේ කර්ම ශක්තියක් වෙන්න පුළුවන් ඒ දෙන්නාම සිද්ධ කරගත්ත කර්ම ශක්තියක් එ නිසා මේවා දිහා බලනකොට එය කර්ම ශක්තියක්ය කියලා කල්පනා කරලා මෛත්‍රී සහගත සිටන් බැලීමයි කළ යුතුව පවතින්නේ ගැන අපිට උගන්වන්නේ ධර්මයයි. පෙරපිින්සමග පවඇත වෙන වෙනමකළ. ඒ මත්ත ලැබෙන උරුමය අද. දිනයි පල හෙට්ටදින සෙතක් සුපතයිනම් දිවයතුළ යොමෝකල යුතු ඳුනාගන දහම් පෙළ බලන්න බුදුරජාණන් වහන්සේ අපට මේ කාරණාව තමයි ධර්මය තුළින් පැහැදිලි කරන්න මේ ගාථාව තුළින් උන්ණහන්සේ අපට පැහැදිලි කරලා තියෙන මේ කාරණාවමයි දහම තුළින් මෙය හඳුනාගත්ත නැති කෙනෙකුට මොකදවන්. මෙය දිගින් දිගටම. අර කාලි යක්හෙනිය වගේ තම තමන්ගේ වෛරය පිරිමහාගෙන කටයුතු කරනවා. හැබැයි එය කර්මයක්ය තමන් කරගත්ත පිින්විතරක් නෙවෙයි පෞුත්්තියනවා කියලා අවබොහෝදි ඇතිවෙන්නේ ධර්මය තුළි එහෙම අවබෝධය ඇතිකරගත්ත කෙනාට ජීවිතයේ ඒ අවස්ථාව ඉඳල හරි තමන්ට ගොඩනගාගන්න පුළුවන් නිවරදි දිසාාවට පින්වත්න යම් කෙසි කෙනෙකුට වරදින්න පුළුවන්. ඔබට මට වැරදිලා තියෙනවා. ඒ වැරදුණු වෙලාව තුළ අපි වැරදිම කරකර හිටියුද්දිගටම කවුරුවත් කියන එකක් කහන්නෙත් නෑ. අපි අවබෝධ කරගන්නත් නෑ. එහෙම උනාම, අපි දිගට දිගට ඒ වැරද්දම නං කරගෙන ඉන්නේ. ඒ තුළ අපි නිවැරදි වෙන්න නෑ. අපිට ඒ තුළ තියෙන්නේ වැරැද්ද තවතව ශක්තිමත්වීම. ධර්මය තුළ පෙන්වන්නේ පෙන්වාත්න. වැරද්ද නිවරදි කරගන්න. වැරදි තියෙනවනං ඒ වැරදි හඳුනාගෙන නිවරදි කරගත්තාම, එතන ඉඳලායා නිවරදි කෙනෙක්. එහෙමයි ධර්මය තුළ හැකියාවදීල තියෙනවා නිවරදි වෙන කෙනාට නිවරදිවෙන්න. අංගුලි මාල අහිංස අහිංසක අංගුලි මාල බවට පත් වනා සමාජයේ වරදි. හැබැයි එයාට, එයාගේ වරද අවබෝධ කරගෙන නිවැරදි වෙන්න අවස්ථාව දීපු නිසා තමයි අංගුලිමාල මහරහතන් වහන්සේ මහරහතන් වහන්සේ බවට පත් වුණේ. මේ සමාජය තුළත් වැරදි කරන ඉන්නවා. වැරදි කරන අයට නිවැරදි වෙන්න අවස්ථාව දෙන්නත් ඕනේ. බන්ධනාගාර ගත කරලා බලාපොරොත්තු වෙන්නේ එක නිවැරදි කරගැනීම එ නිවැරදි කරගනීම වෙනුවෙන් සමාජයත් ඉදිරිපත්ෙන්ට ඕන එ පිළිගන්න සමාජයත් ඉදිරිපත්ෙන් ඕන බුදුහාමුදුරු ඒ අවස්ථාවයි ලබාදීලා තියෙන්න්නේ එනිසා කවදාකවත් නිවැරදි වෙන කෙනෙකුට වැරදි කලා කියලා අතීතය ගැන මතක් කරලා එයාට නිවැරදි වෙන්න තියෙන ඉඩනැති කරන්නට එපා එයට නිවැරදි වෙඩ අවස්ථාව දෙන්න ඕනි එය නිවරදි වනොත් එහෙම එයාට විතරක් නෙවෙයි හැකි හපත අන්න අයටත් යහපතා එ යහපත හැමෝටම ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාලි ඒ කාරණාවයි. ඉති හාසය පුරාමිනිසුම් ජයගත්තේ මෙදිය සිසිලසිං තමසිත්න් මල්වත්තේ වරය නැති වල් පැල වැඩුනොත්චිත්තේ ඒමල් ගස්න් පවා වැනෙසි යනෝ ඇත්තේ ඒ අය නිසා සමාජ යහපත් අයටත් ජීවත්වෙන්ට අපහසුයි.ඒ නිසා නිවැරදි වෙනගෙනාට ඉඩදෙන්ටෝනේ. එයා නිසා යහපත් සමාජයට යහපතක්මයි සිද්ධ වෙන්නේ. එහෙනං බුදුරජාණන් වහන්සේ කාලි යකින්නට දේශනා කරපු මේ දේශනාව ගාථ ධර්මය සනාතන දහමක්. ඒ සතන දහම ඔබට මට විතරක් නෙවෙයි මුළු ලෝකයාටම සනාතන දහමක්. හැමදාටම සනාතන දහමක් ඒ ගැන කල්පනා කරන්න. ඒගැන කල්පනා කරලා ඔබ මිලවජීවිතේජය ග්‍රහණය කරගන්න පරලෝ ජීවිතේජය ග්‍රහණය කරගෙන දෙලව ජය ග්‍රහණය කළවර නිවන් සුවශාක්ෂාත් කරගන ඔබ ජය ග්‍රහණී කෙනෙක් බවට පත්තුෙන්ට අධිෂ්ඨානියති කරගන්ට කියලා මේ වෙලා වෙසෙහි පත් කරනවා. අදත් ඔබ ධර්මශ්‍රවනය කළා. ධර්මශ්‍රවනය කරලා ඔබ පින්සිද්ධ කරගත්තා. මම් බණ කිව්වා බණ කියලා මං පින්සිද්ධ කරගත්තා. අප සියලු දෙනා පින් සිද්ධ කරගත්තා. චරණ රූපවාහිනී ආහිතනේ සියලූම දෙනා ඔබට මේ බණ සමීප කරන්ට දායක වුණා ධර්ම දානමය පින්කම සිද්ධ කරගත්තා. අපි සියලු දෙනා රැස්කරගත්තා උතුම්පුනිිශක්තිය පළමු දෙවියෝ අනුමෝදංවේවා සතුටු වේවා සතුටට පත්වොන දෙවියෝ දිවයිසුරු වඩා වර්ධනය කරගෙන අප සියලු දෙනාට මාශිරවාදය රැකවරණය සලසාධෙත්වා දෙවියෝ නිවනිින් සැනසේ මුදා කරගනිත්වා කෙලසාධූකයුම්. ඒ වගේම මිය පරලෝ යන්ට යෙදනු සියලු දෙනාටමත් මේ පින් අනුමෝදංකරමු අනුමෝදං වේවා. ඔබ නමින් මිය පරලෝයන්ට යෙදුන අප නමින් මිය පරලෝයන්ට යෙදුන ට නම ජාතිය නමින් මිය පරලෝයන්ටය දුන සියලු දෙනාටම මේ පින් අනුමෝදං කරමු අනුමෝදංවේවා එඇත්තන්ගේ බවගාමී ජීවිතය සුවපත් කරගනීවා සසරදුකින් අතමිදේ නිවනිින් සැනසී මුදා කරගනිත්වා කියලසාධූ කියයම් අනන්තෝ තුනුරුවන් ග්‍යාශිරුවාදයත් සියලු දෙව අංගෙදී වාශිරුවාදයත් මිසිදු කරගත්තා උතුම් පපුරණි ශක්තියා ශිරුවාද බලයක් මෙලවජීවිත යහපත්තයවා පරළුවජීවිත යහපත්තේවා කෙළවල ශාන්තනිවන් පිණසුම හේතුවේවා වාසනාවේවා කෙලාපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්හාාච්ච බුම්මට්ඨා දේවානාග මහිත්්‍යිකා Nyantang anu ditwaa cirangrak kang tulo kesa seang cirangrakang tude seang cirangrakang Tuangsada A-pegi di mau piante miping an wodang kerem. දසමසමකුසේ දරා බිහිකල මගේ අම්මි ගතේරුදිර කිරට පෙර පෙවව මගේ අම්මි ආදරයේ සදාතනික උලපතෝ අංමි පැන සේවා අංමි උපන්දිමේ පටන් අපට මගේ පුතේ කියා මටමතු පියා සිහිකරනවාපපුතින උතුගුනය දයා සවා kia